හතරවෙනි ප්‍රශ්නේ. අපි බලමු සුභහාපු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒ විදිහට හිමි සඳුනි සමහරහට ලෙඩ නැණි රහස කොහෙද නැදන්නේ කරුණාවෙන් පහදන්නේ කරුණාවෙන් පහදන්නේ සතුන් හට හිරි හැර නොකළ අය ගිහින් දෙව්ලොව ඉපදුනා මිනිස් ලෝකෙට ආවොතින් එම කිසිම ලෙඩකුත් නැති වුණා බෙහෙත් ඖෂධ නොගත් තත් මහ නිරෝගී සුව හිමි වුණා සසර අන් අය ගැනත් සිහි කළ මිනිසුන් ලොව හිනැහුණා අපේ හාමුදුරුවනි හතරවෙනි කාරණාව ගැන මේ දරුවන්ට පහදලා දෙන්න හදනකොට එළියේ පැත්තෙන් දැක්කා හිමීට උපාසකම්ම කෙනෙක් නැගිටලා යනවා මං හිතන්නේ දැන් බණ ඇති වෙලා වගේ කොහොම වේවා අපි නෑ ගියාට තරහ ගියපු උපාසකම්මට කවියක් කියලම කතාව තේරුම් කරමු කමක් නැද්ද පින්වතුනි ඈ අනුන්ට මොන හරි කියනකොට හරි කැමතිනේ සද්දහම් අසන්නට පෙරදී වීවානා නැගිටලා ගියා යන්නට අර ලොකු නෝනා සදහම් පසෙක දාගියෝතින් ඔය නෝනා මගදී ගසාවී නෝනෝ මහසෝනා එහෙම වෙන්න එපා කියලා කතාව කියෝ පින්වතුනි දැන් මේ හතරවෙනි කාරණාවෙන් පැහැදිලි කරන්නේ අන්‍යයන්ට මෙත්සිත් පතුරවලා කරුණා මෛත්‍රී ඇති කෙනෙක් තමයි පින්වතුනි අනුන්ට උපකාර කරලා යහපත්ව ජීවත් වෙන කෙනෙක් තමයි නිරෝගී සම්පත් වෙන්නේ තව කෙනෙකුගේ ජීවිත හානි කරලා විනාශ කරන කෙනෙකුට නිරෝගී සම්පත ලබන්න බෑ එනිසා මහා කරුණාවෙන් තව කෙනෙකුට මෙත්සිත පතුරවන්න පුළුවන් නම් එහෙම හිතක් හදාගන්න එක හරි අමාරුයි දැන් පොල් ගෙඩියක් අරගෙන දේවාලයකට ගිහිල්ලා දෑත බදල පොළවේ ගහන්නේ අල්ලපු ගෙදර සියලු දෙනාට සෞභාග්‍ය ඉතිරේවා කියලාද ඈ එහෙනම් එහෙනම් මොකක් කියලාද ඔව් පොල් ගෙඩියේ පැලෙන්නේ යම්සේද අල්ලපු ගෙදර සියලු දෙනාම එහෙම වෙන්න කියලා ඉතින් මේ මෙත්සිත ඇති කෙනෙක් කවදාවත් තව කෙනෙකුට අනර්ථයක් කරන්නේ නැහැ නිරෝගී සම්පත් ලබන්න නම් පින්වතුනි මෛත්‍රී සිතක් ඇති කරගන්නට ඕන